පියේරු පිළිකාගෙන හැම තැනකම කතා වෙනවා. හැබැයි ඒ එක තැනකවත් හරියාකාරව පිළිවෙලට තොරතුරක් නැහැ. ඉතින් අපි හිතුවා ඒ සුලබ රෝගය ගැන දුලබ කතාවක් කියන්න. පියේරු පිළිකා කියලා කියන්නේ දැන්ට ලෝකයේ සොයාගෙන තිබෙන 200කට ආසන්න පිළිකා රෝග සමූහයකට අයත් බහුලවම දක්නට ලැබෙන පිළිකා රෝග සමූහයක එකතුවක්. පිළිකා රෝගවලින් 3න් 1ක පමණ ප්‍රමාණයක් සෑදීම වළක්වාගත හැකි වූත් පියේරු පිළිකා ඇතිවීම වැළැක්වීමට නම් තවම ක්‍රමයක් සොයාගෙන නැහැ. ඉතින් ඉතා බහුලව දැකගත හැකි පියේරු පිළිකා සඳහා කළ යුත්තේ කුමක්ද යන්නගෙන දැනුවත් වීම වටිනවා. පියේරු පිළිකාව ආරම්භ වූ ස්ථානයෙන් වෙනත් ස්ථානවලට පැතිරීමට පෙර මුල් අවස්ථාවේම හඳුනාගෙන ඒ සඳහා කළ යුතු සමස්ත ලෝකෙම පිළිගත් සම්මත ප්‍රතිකාර ප්‍රමාදයකින් තොරව සිදු කළ යුතුයි. එවිට එම පියේරු පිළිකාව නිට්ටාවටම සුව කරගත හැකි. පියේරු පිළිකාවක් කල්තබා හඳුනාගන්නේ කොහොමද කියලා දැන් අපි බලමු. මෙහිදී පියේරු පිළිකාවක් කල්තබා හඳුනා ගන්නවා කියලා අදහස් කරන්නේ ඒ ගෙඩියක් ලෙස ඇසට පෙනීමට හෝ අල්ලා බැලුව විට අතට හසු වීමට පෙර හෝ ඉතා කුඩාම අවස්ථාවේදී හඳුනා ගැනීමයි. ඒ කියන්නේ රෝග ලක්ෂණ මතුවීමට ප්‍රථම පියේරු පිළිකාව හඳුනා ගැනීමයි. රෝග ලක්ෂණ මතුවීමට පෙර පියේරු පිළිකාවක් අඳුනාගන්නේ කොහොමද කියලා කෙනෙක්ට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මේ සඳහා මැමෝග්‍රැෆි පරීක්ෂාවක් කරගත යුතුයි. වයස අවුරුදු 40ට පසු සෑම වසර දෙකකට වතාවක්ම මේ පරීක්ෂණය සිදු කරගත යුතු වෙනවා. මෙහිදී ඉතා අඩු ශක්තියකින් යුතු එක්ස්රේ යොදාගෙන පියේරු දෙකේම වෙන වෙනම ප්‍රතිබිම්බ ලබා ගන්නවා. එම ඡායාරූප මගින් පියේරු දෙකෙහි පිළිකා බවට සැකසිතිය හැකි වෙනස්වීම් සිදු වී ඇද්දයි හොයලා බලනවා. මෙම පරීක්ෂාවේ සංවේදීතාවය වැඩි කර ගැනීම සඳහා පියේරු දෙකේම අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් පරීක්ෂාවක්ද සිදු කරනවා. මෙම පරීක්ෂාවන් දෙකෙන් පසු සැකසිත නම් යම් වෙනසක් ඇත්නම් එය පියේරු පිළිකාවක් නිසා ඇති වූවක්ද සොයා බැලීමට තවත් පරීක්ෂණ කිහිපයක් කළ යුතු වෙනවා. මේ සඳහා එම සැකසිත ගෙඩියෙන් සෛල නියඳියක් හෝ පටක නියඳියක් ලබාගෙන එහි පිළිකා සෛල හෝ පිළිකා පටක ඇද්දයි පරීක්ෂණාගාරයේදී අන්වීක්ෂ උපකරණයෙන් සොයා බලනවා. පියේරුවේ ඇති ගෙඩිය පිළිකාවක් නම් ඊළඟ පියවර මොකක්ද කියලා අපි බලමු. පියේරුවේ ඇති ගෙඩිය පිළිකාවක් බවට පත් වූ පසු ඊළඟට කරනු ලබන්නේ එම පිළිකාව පියේරුවෙන් පිටතට පැතිරී ඇද්දයි සොයා බලන එක. එනම් පිළිකාවේ පැතිරීම අනුෙහි අවස්ථාව හෙවත් ස්ටේජ් එක සොයා බලන්න ඕනේ. පිළිකාවට ප්‍රතිකාර කිරීමට පෙර එම පිළිකාවේ අවස්ථාව සොයා බැලීම කෙතරම් වැදගත්ද කියලා ඊළඟට ප්‍රශ්නයක් ඇති වෙනවා. පියේරු පිළිකාව සඳහා සාර්ථක ප්‍රතිකාර තීරණය කිරීම සඳහා එහි පැතිරීම මුලින්ම දැන ගැනීම ඉතාම වැදගත්. උදාහරණයක් ලෙස පියේරුවෙන් පිටත දුරස්ත පටක දක්වා පිළිකාව පැතිරී ඇත්නම් එවැනි අවස්ථාවකදී පියේරුවේ පිළිකාව කෙතරම් කුඩාවට තිබුණත් ශල්‍යකර්ම එකවර කිරීම අනුමත කරන්න බැහැ. එවිට සුදුසුම් ප්‍රතිකාරය වන්නේ ඒ පියේරු පිළිකාවට ගැලපෙන මුළු ශරීරයටම බලපාන ප්‍රතිකාරයක් හෝ ප්‍රතිකාරයන් කිරීමයි. නමුත් අවාසනාවන්ත ලෙස ශ්‍රී ලංකාවේ බොහොමයක් පියේරු පිළිකා රෝගීන් පිළිකාවේ අවස්ථාව සොයා ගැනීමටත් ප්‍රථම ශල්‍යකර්ම කර ගැනීමට නැඹුරු වෙනවා. මේ නිසා අනවශ්‍ය ලෙස ශල්‍යකර්මයට ලක් වූ බොහෝ පිළිකා රෝගීන් හමු වෙලා තියෙනවා. පියේරු පිළිකාවේ අවස්ථාව සොයා බැලීමට කරනු ලබන පරීක්ෂාවන් වර්ග ගොඩක් තියෙනවා. PET CT පරීක්ෂාව සම්පූර්ණ සිරුරම මෙයින් ආවරණය වෙනවා. CT ස්කෑන් පරීක්ෂාව පපුව උදරය සහ ශෝණී ආවරණය වෙනවා. ටෙක්නීෂියම් බෝන් ස්කෑන් පරීක්ෂාව අස්ථිවලට පිළිකාවේ පැතිරීම බැලීමට සිදු කරනවා. උදරයේ අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් පරීක්ෂාව MRI ස්කෑන් පරීක්ෂාව ඉහත කරන ලද පරීක්ෂණ වලින් යම් සැකසිත ස්ථානයක් නිරීක්ෂණය වූහොත් ඒ නිශ්චිතවම පිළිකාව නිසා ඇති වූ වෙනසක්ද කියා සොයා බැලීමට එම කුඩා ස්ථානයේ ආවරණය වෙන පරිදි ස්කෑන් පරීක්ෂාව කරනු ලබනවා. පිළිකාවේ හැසිරීම බැලීමට අමතර පරීක්ෂණ තිබෙනවා. පියේරු පිළිකාවේ පැතිරීම අනුව එහි අවස්ථාව හෙවත් ස්ටේජ් එක දැන ගැනීමට කරන පරීක්ෂණ වලට අමතරව පිළිකාවේ ආක්‍රමණශීලීතාවයේ තත්වයත් ඒ කුමන පිළිකා ප්‍රතිකාර ඖෂධ වලට ඉතා හොඳින් විනාශ වේද යන්නත් සොයා බැලීමට තවත් පරීක්ෂණ රැසක් සිදු කරනු ලබනවා. මේ පිළිකාවෙන් ලබාගත් පටක වලින් සිදු කළ හැකි වෙනවා. ප්‍රතිශක්ති පටක රසායනික පරීක්ෂාවන් මගින් පියේරු පිළිකාවේ ඊස්ට්‍රජන් ප්‍රොජෙස්ටරෝන් හර්නියු ප්‍රතිග්‍රාහකවල පැවතීම සහ KI-67 අගය ලබාගත හැකි වෙනවා. තවද පියේරු පිළිකා සඳහා කරනු ලබන ජාන පරීක්ෂාවන්ද එම පිළිකා පටකවල සෛල යොදාගෙන සිදු කළ හැකි වෙනවා.
වෙනවා. මෙම පරීක්ෂණවල ප්‍රතිඵල අනුව පියුරු පිළිකාව සඳහා ලබා දිය හැකි ප්‍රතිකාර තීරණය කිරීමටත් එම පිළිකාවේ දරුණුතාවයේ කෙතරම්ද අවබෝධ කර ගැනීමටත් හැකි වෙනවා. පියුරු පිළිකාව සඳහා කරනු ලබන සම්මත ප්‍රතිකාර මොනවද කියලා අපි දැන් බලමු. පියුරු පිළිකාවත රම් රසායනික සහ රසායනාගාර පරීක්ෂණවලට ලක්කු තවත් පිළිකා වර්ගයක් නැති තරම්. ඒ තරමට විශාල පරීක්ෂණ ප්‍රමාණයක් මේ සම්බන්ධයෙන් කර ඇති නිසාම එක් එක් වර්ගවලට පියුරු පිළිකා සඳහා ගැළපෙන ප්‍රතිකාරද විශාල ප්‍රමාණයක් අද වෙන විට සොයාගෙන තිබෙනවා. පියුරු පිළිකා සඳහා කරනු ලබන ශල්‍යකර්ම කෙතරම් දියුණු වී ඇද්දැයි කියතොත් පියුරේ ශල්‍යකර්මයක් කළ බවට සලකුණක්වත් ඉතුරු නොවන ආකාරයට ප්‍රතිකාර කිරීමේ හැකියාවද අද වෙන විට දියුණු වී තිබෙනවා. පියුරු පිළිකා සඳහා ලබා දෙන විකිරණ ප්‍රතිකාර මොනවාද කියලා දැන් බලමු. අතීතයේ වගේ නෙවෙයි, ඊටා නිවැරදිව සහ ආරක්ෂාකාරීව විකිරණ ප්‍රතිකාර ලබා දීමේදී අති නවීන ක්‍රමවේදයන් සහ යන්ත්‍ර සූත්‍ර දැන් බිහි වී තිබෙනවා. පිළිකානාශක ඖෂධ ප්‍රතිකාර මෙහිදී සාම්ප්‍රදායික සම්මත පිළිකානාශක ඖෂධ ප්‍රතිකාර ලබා දෙනු ලබනවා. මෙම ඖෂධ බොහෝ විට එන්නස් සහ පෙති ආකාරයට ලබා ගත හැකි. ඉලක්කගත පිළිකානාශක ඖෂධ ප්‍රතිකාර එක් එක් පිළිකා රෝගියෙකුගේ පියුරු පිළිකාවේදී ජාන විකෘතිතාවයන් නිසා ඇතිවන පිළිකා සෛල තුල ඇති ප්‍රතිග්‍රාහකවල වෙනස්කම් හෝ ඍජුවම ජාන විකෘතිතා ඉලක්ක කර නිපදවය විශේෂිත ඖෂධ වර්ගයන් වන මේවාවල අතුරු ආබාධ බොහෝ විට ඉතා අඩු මට්ටමක පවතිනවා. ප්‍රතිශක්ති පිළිකා නාශක ප්‍රතිකාර මේ ඉතා නවීන ප්‍රතිකාරයක් වන අතර අතුරු ආබාධ ඉතාම අඩුවෙන් පෙන්නුම් කරන නිසා වයස්ගත පියුරු පිළිකා රෝගීන්ට පවා යොදාගත හැකි වෙනවා. හෝමෝන ප්‍රතිකාර පියුරු පිළිකා සෛලවල ඇති හෝමෝන ප්‍රතිග්‍රාහක ඉලක්ක කරගෙන කරනු ලබන ප්‍රතිකාර ක්‍රමයක්. සහන සත්කාර ප්‍රතිකාර ක්‍රම පිළිකා සඳහා ප්‍රතිකාර කරන අවස්ථාවලදී ඇතැම් විට අතුරු ආබාධ රසකට රෝගියාට මුහුණ දීමට සිදු වෙනවා. මෙවැනි අතුරු ආබාධ වළක්වා ගැනීමට එම අතුරු ආබාධ ඇති වුහොත් ඒවා පාලනය කර රෝගියාට සහනය සලසා දීමටත් සහන සත්කාර අත්‍යවශ්‍ය ප්‍රතිකාරයක් වෙනවා. සහන සත්කාරය සමග පිළිකා ප්‍රතිකාරය ලබා ගන්නා පිළිකා රෝගීන්ට වමනයේ වේදනාව, මලබද්ධය, පාචනය සහ දැඩි විඩාව ආදී අතුරු ආබාධ මගහරවාගෙන ඉතා සාර්ථකව තම පිළිකා නාශක ප්‍රතිකාරයන් සිදු කරගත හැකි වෙනවා. තවද සුව කරගත නොහැකි තත්වයකට පත් වූ පිළිකා සහිත රෝගීන්ට තවදුරටත් තමන් ජීවත්ව සිටින කාලය තුළ වද වේදනා විඳමින් ජීවත් වීමට අවශ්‍ය වන්නේ නැහැ. ඉතා හොඳ ගුණාත්මක බවකින් යුක් ජීවිතය තම ජීවිතයේ අවසන් තප්පරයේදී ගත කිරීමට සහන සත්කාර ප්‍රතිකාර නිසා දැන් හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් ඉහත සඳහන් කළ සියලුම ප්‍රතිකාර ක්‍රම අද ශ්‍රී ලංකාව තුළ ලබා ගත හැකි වෙනවා.